සල්ලි තාරකාද වෙද්දි පුංචි තිරේ නැතුවම බැරි චරිතයක් වෙලා ඒ තරමටම සලනේ දක්ෂතාවේ නිහලටම ගිහිල්ලා අවසන් ඇයට ලැබෙන ඕනෑම චරිතයක් කරන්න ඇයට දැන් පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඉතින් සල්ලිගේ අලුත්ම තොරතුරු ටිකක් ඇම්ඩ බ්ලොග්ස් වෙතින් ගේන්න හිතුවා. පසුගිය කාලේ වසංගතය නිසා සලනි ටිකක් කලාවෙන් නැත් වෙලා හිටියේ. ඒ වගේම එක ටෙලිනාට්‍යකමුත් ඇය අයින්ම වෙලා ගියා. ඒ වගේමයි වසංගතයට මුහුණ දීපු ඇය විඳපු කරදර ගැන ඒ කාලේ කරපු දේවල් ගෙවපු ජීවිතය ගැන කීවේ මෙන්න මේ වගේ කතාවක්. ලංකාවට මේකයි ඇම්ඩ බ්ලොග්ස්. Subscribe me. ඇත්තටම මට දැන් ගොඩාක් හොඳයි. සාමාන්‍ය තත්ත්වෙන් ඉන්නවා. ඉඳලා හිටලා පොඩි පොඩි අපහසුතාවයන් නම් ඇති වෙනවා. ඒවා ටික කාලයක් යනතුරු පවතිනවා කියලා වෛද්‍යවරු කීවා. සමහර වෙලාවට කොන්දේ අමාරුත් තියෙනවා. පඩිපෙළවල් නගින්න අමාරුයි. ඒ නිසා රූගත කිරීම කරද්දී වුණත් ඒ ගැන පරිස්සම් වෙනවා මම. චලෝ කතාවේ තනිකරම තියන්නේ කඳු පල්ලම් වල වැඩ කරන්න. නගින්න බහින්න පයින්න දුවන්න මේ හැමදේ මේකේ තියෙනවා. ඒවා කරන්න හොඳ නැති නිසා මම ටික දවසක් ඈත් වෙලා හිටියා රඟපාන එකෙන්. දැන් මම වැඩ පටන් ගත්තා. ඒවා වුණත් පරිස්සමෙන් දුවන්නේ පනින්නේ නැතුව වැඩ ටික කරගෙන යනවා. පසුගිය වසරේ චිත්‍රපට කීපයකට ආරාධනා ලැබුණා. නමුත් වසංගතය නිසා ඒ සියලුම දේ නතර වුණා. මේ පවතින තත්ත්වයත් එක්ක චිත්‍රපටයකට විශාල මුදලක් යට කරන්න නිෂ්පාදකවරු කැමති වෙන්නේ නැහැ. ඉතින් ඇය ආදරේ ගැනත් මෙන්න මේ විදියට තමයි පවසලා තිබ්බේ. මට දැන් පෙම්වතෙක් ඉන්නවද නැද්ද කියලා මම දැන් කියන්නේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතය ගැන මම ප්‍රසිද්ධ කරන්න කැමති නැහැ. මම විවාහ වෙනවනම් ඒ කාලෙදි සිදුවේවි. මට පෙම්වතුන් ඉඳලා තියෙනවා. නමුත් මගේ පෞද්ගලික ජීවිතයට වඩා රංගන ජීවිතය තමයි මිනිස්සු විවේචනය කරන්න ඕනි කියලයි මම විශ්වාස කරන්නේ. සමහරු අපේ ගෙවල් වලට ඇවිත් ජීවත් වෙනවා වගේ අපිට චරිත සාධක දෙනවා. මගේ පෞද්ගලික ජීවිතේ කවුරුවත්ම දන්නේ නැහැ. ඒක තමයි ඇත්තම. මිනිසුන්ගේ කතන්දරේ එන කාලේ මාව නොමරා මරණ කාලවලට අපරාධනේ නිලියක් උනේ කියලා මට හිතිලා තියෙනවා. හැබැයි එහෙම වුණා නම් මගේ ජීවිතේ මෙච්චර ශක්තිමත් වෙන්නේ නැහැ. මට දැන් මිනිස්සු කියන දේවල් ගානක්වත් නැහැ. මගේ හෘද සාක්ෂියට මම වැරදි කරපු කෙනෙක් නෙවෙයි කියලා මම දන්නවා. ඒ නිසා ආයේ මාව වට්ටන්න කාටවත් ම හම්බ වෙන්නේ නැහැ. මම දැන් මගේ ගමන ගොඩාක් දුර ගිහින් ඉන්නේ. ගහන තරමට ගල් ගහන්නේ පල ඇති රුකටනේ. සලෙනි කියන්නේ දැන් ශක්තිමත් කෙනෙක්. අන්න ඒ විදිහට තමයි ප්‍රවීණ රංගන ශිල්පී සල්ලි තාරකාගේ අලුත්ම තොරතුරු පවසලා තිබ්බේ. ඇම්ඩ බ්ලොග් සබ්ස්ක්‍රයිබ් කරන්න නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එකක් ක්ලික් කරන්න, නොටිෆිකේෂන් එකක් විදිහට මේ වීඩියෝ එකක් දාපු ගමන් ඔබ අතරට ගෙන්න ගන්නවා.